අයිබෝන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ කියා මෝටර්ස් ලංකා ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහෙන් තම්බයියා මහතා. අපි සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ මෝටර් රථ වෙළඳපොළ පිළිබඳව ඉතාමත්ම සවිස්තරාත්මක සාකච්ඡාවක් ඔහු සමග සිදු කරන්නට. ඔහු ඉතාමත්ම වැදගත් මේ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළේ ඉතාමත්ම ප්‍රමුඛතම ප්‍රධානතම සමාගමක් ලෙස කියා මෝටර්ස් ලංකා සමාගම කටයුතු කරනවා. අපි අයිබෝන් කියවෝ පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝන්, ඇත්තටම දැන් කොහොමද මේ වෙනකොට දැන් බදු වැඩි වෙලා තිබෙනවා, මේ බදු වැඩිවීමේ තත්ත්වයත් එක්ක කොහොමද වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ? ජාතික වෙළඳපොළ දැනට සෑහෙන අඩුවීමක් වෙලා තිනවා. හැම වර්ගයේම වාහන ගත්තොත් අපි මං හිතන්නේ ගිය මාසයේ ආපු දත්ත 90 මං හිතන්නේ 150ක් නැත්තම් 60ක අඩුවීමක් වෙලා තිනවා. සමහර වාහනවලට විශේෂයෙන්ම මං හිතන්නේ මෝටර් කාර් ගත්තොත්, ඒ වගේම SUV වාහන ගත්තොත් මං හිතන්නේ 80% විතර අඩුවීමක් වෙලා තියෙනවා. මේ මං හිතන්නේ ගිය මාස 8ක කාල පරිච්ඡේදය අනුව පසුගිය වසරත් එක්ක සසඳනකොට. ඒතොර දැන් මේ තත්ත්වය ඇතරම සමාගම් වලට හොඳ කාල පරිච්ඡේදයක් නෙවෙයි මේ විදිහට. ඔව්, මං හිතන්නේ මේ ගිය මාස 3ක් මං හිතන්නේ ගිය වසරේ අවසාන මාස 3ක් බැලුවොත් සෑහෙන අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ සෑහම වාහන ආනයන කරන සමාගමකට. එතකොට දැන් මේ බදු වැඩි කිරීම සම්බන්ධයෙන් මොන වගේ මතයක්ද ඔබලා දරන්නේ? මේ මෙහි යම් කිසි සාධාරණභාවයක් තිබෙනවාද, කොහොමද, මොන වගේ තක්සේරුවක්ද තිබෙන්නේ? මං හිතන්නේ රජය අතින් බැලුවොත් සෑහෙන්ද මේ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වුණා. මං හිතන්නේ රජය විදේශ විනිමය සම්බන්ධයෙන්, ඒ වගේම මේ මං හිතන්නේ ණය ප්‍රමාණය ගැන රජය සතු, ඒ නිසා මේ දැඩි පියවර ගැනීමට සිද්ධ වුණා. මං හිතන්නේ ඒ මේ සිදුවීම් වලට හේතු සහ කරුණු මේ විශේෂ මං හිතන්නේ සාකච්ඡා කරලා තියෙනවා. නොයෙකුත් සාකච්ඡාවල අපි ඒවා මේ දැකලා තියෙනවා, අහලත් තියෙනවා. ඉතින් මං හිතන්නේ වාහනවලට විශේෂයෙන්ම මේ බදු ප්‍රමාණය පැනවීමෙන් රජය බලාපොරොත්තු වුණේ වාහන ගෙන්වීම ආනයනය කිරීම සෑහෙන දුරට අඩු කරන්න. මං හිතන්නේ ඉතින් ඒ රජය අතින් බැලුවොත් සාර්ථක ප්‍රතිඵලයක් ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා. වාහන අඩු ආනයන කිරීම අඩු කිරීමේ ප්‍රමාණය සෑහෙන දුරට මත. හැබැයි ඉතින් රජයේ ආදායම අඩු වෙලා තිබෙනවද මේ වාහන වලට බදු වැඩි කිරීම තුළ? රජයේ ආදායම අඩු වෙලා තිබෙනවද වාහන වලින් ලබා ගනිපු ආදායම? අනිවාර්යයෙන්ම, මොකද රජයට ලැබිච්ච ඒ ආදායම සෑහෙන දුරට මේ අඩු වෙන්න මං හිතන්නේ කවුරුත් මං හිතන්නේ හේතුව මේ විශේෂ දෙයක් නෙමෙයි. මේ මොකද මේ බදු මේ ලැබීම සෑහෙන දුරට අඩු වෙලා තිනවා. මේ බදු වැඩි කිරීමෙන් වාහන ආනයනය කිරීමේ ප්‍රමාණය අඩු වීමෙන්. නමුත් මම හිතන්නේ රජය පැත්තෙන් බැලුවොත් ඒගොල්ලන් මම හිතන්නේ මේ විශේෂම වන්දාගාරයේ නිලධාරීන් ඔක්කොමලා මේ අඩු වීමේ අනුව කොච්චර ප්‍රමාණයක් ලැබීම අඩු වෙයිද කියලා මම හිතන බලලා ඒක අනිත් පැත්තේ මම මුලදී කිව්වා වගේ රජයේ මේ බදු වැඩි කිරීමට හේතුන් අනුව ඒක මම හිතන්නේ මේ අපි සාධාරණ හේතුවක් තිබෙනවා කියන හේතුවක් අනුව තමයි ඒගොල්ලෝ ඒක මේ සිදු කරලා තියෙන්නේ. එතකොට දැන් ඕනෑම වෙළඳපොළක ඕනෑම තැනක මේක අර බැලන්ස් වෙන්න ඕනේ. කියන්නේ සමතුලිතයක් ඇති වෙන්න ඕනේ. කියන්නේ හුළඟ වුණත් මෙතන හුළඟ නැත්තම් ආපහු එතනට හුළඟ ඇවිල්ලා තමයි ඒක බැලන්ස් වෙන්නේ. ඒ වගේම දැන් මේ වෙළඳපොළවල් දැන් අපි දන්නවා දිගින් දිගටම පසුගිය කාලේ වාහනවල බදු වැඩි වුණා. එතකොට අර වෙළඳ හිඟය, ওই ගෙවුම් ශේෂයේ ප්‍රශ්න, ඒ වගේ දේවල් යම් යම් ආකාරයට निराකරණය වෙමින් එනකොට ආයි දවසක වාහන මිල අඩු වෙන්නට අවස්ථාවක් තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? ඔව්, මං හිතන්නේ කෙලිම ඍජුව ඒ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට මං හිතන්නේ පිළිතුර තමයි ඔහු කියන එක. මොකද රජය
කරපු හැඟවීම තමයි මේ අවශ්‍යතාවය මත කරපු බදු පැනවීම. ඒක ඒ නිසා ඒ අවශ්‍යතාවයන් ඉටු කරගත්තයින් පස්සේ මං හිතන්නේ යම් කිසි වෙනස් කිරීමක් වෙයි කියලා තමයි මගේ පුද්ගලික බලාපොරොත්තුව. හැබැයි ජයන්ත ඒකට මං පිළිතුරක් ඇටියට විශේෂම කිව යුත්තේ ගිය අවුරුද්දේ මැයි මාසෙ විතර මං හිතන්නේ රජයෙන් මේ බදු අය කිරීමේ ක්‍රමය සම්පූර්ණ වාහනවලට සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුවා. කොහොමද වෙනස් කරේ? කලින් තිබුණේ CIF මිල 90 ප්‍රතිශතයක් 90 තමයි බදු අය කිරීම සිද්ධ වුණේ. නමුත් යම්කිසි අක්‍රමිකතා සිදුවෙච්ච නිසා මම හිතන්නේ රජය පැත්තෙනුත් රේගුවේ නිලධාරීන්ට ලොකු ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා ඒ අනුව මේ ක්‍රමයක් මේ යම්කිසි නව ක්‍රමයකට මේක කොහොමද මඩපවත්වන්නේ කියලා බලලා තමයි මම හිතන්නේ රජය එන්ජින් ධාරිතාවය මත බදු අය කිරීමට ක්‍රමයක් මේ හඳුල්ලා දුන්නා ගිය අවුරුද්දේ මේ මාසෙ ඉඳලා. ඉතින් ඒ ක්‍රමය අඳුල්ලා දුන්න නිසා තමයි බදු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මේ බදු වැඩිවීම සෑහෙන්න වැඩි වෙලා තින්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ ක්‍රමය වෙනස් කිරීමත් ඒ ක්‍රමයෙන් බලා මේ මං හිතන්නේ ආය කරන ප්‍රමාණය සෑහෙන වැඩි කිරීමත් අනුව තමයි මේ බදු එකපාරටම අපි වැඩි උනේ ප්‍රමාණය වැඩිවීම කලින් තිබිච්ච ප්‍රමාණය අනුව සෑහෙන වෙනස් කියලා අපිට නිකන් හැඟීම හවුරි දැනට පරිභෝගිකයන්ට තේරෙන්නේ ඒක. එතකොට දැන් ඔබලා මේ එන්ජින් ධාරිතාවය අනුව බදු අය කරාට පස්සේ දැන් අපි වැඩි එන්ජින් ධාරිතාවයක් තිබෙන වාහනවල බදු වැඩි වුණා. ඊළඟ අඩු එන්ජින් ධාරිතාවයක් තිබෙන වාහනවල බදු අඩු වුණා. මිල අඩු වුණා. අඩු වුණා නෙවෙයි ඒක සමස්යක් විදිහට මිල අඩුයි. එහෙමද? එහෙම නෙමෙයි. මේ ධාරිතාවය අනුව පනවලා තියෙන අය කිරීමේ ප්‍රමාණය නැත්තම් රේට් එක මං හිතන්නේ එන්ජින් ධාරිතාවේ මත වෙනස්ද. එන්ජින් සීසී 1000 වෙනකන් ඊට පස්සේ 1500, 1600, 2000 ඊට ඉහළ පෙට්‍රල්, ඩීසල් ඒවට ඒ අනුව වෙනස් ප්‍රතිශත මේ කියන්නේ ගණන් අය කරනවා. ඒ නිසා මං හිතන්නේ සෑම වාහනයක්ම ඕනෑම එන්ජින් ධාරිතාවයක් අනුව ඇති වාහන මං හිතන්නේ වැඩිවීමක් අපි දැක්කා මේ නව ක්‍රමය අඳුරලා දුන්නයින් පස්සේ. හැබැයි සුපිරි වාහනවල ඊටත් වඩා ඉතාසුභෝගී වාහනවල මිල එහි විදිහට වැඩි වුණ නැහැ නේද? නැහැ. ඒකට මං හේතුව මේකයි. ওই ක්‍රමය අඳුරලා දෙනකොට විශේෂයෙන්ම අඩු CIF මිලක් තියෙන වාහනවලට වෙච්ච බලපෑම වැඩි. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි පිකැන්ටෝ එක කාර් එකක් කියලා ගමු. ඔව් අපේ දැන් විකිනෙන පිකැන්ටෝ එකට මේ සිද්ධ වෙච්ච එක වෙනස්. මොකද පිකැන්ටෝ එක මුලදී මේ ක්‍රමය අඳුරලා දීමට කලින් සිද්ධ වෙච්ච දේ තමයි පිකැන්ටෝ එකට ඒකේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ ඒ 1000 cc ධාරිතාවයක් තියෙන වාහන ගෙන්වීමේදී මේ පිකැන්ටෝ එකේ මිල ප්‍රමාණය CIF ගන්න වැඩි නිසා අපිට තරඟ කිරීමට අමාරු වුණා. බට් නමුත් ඒ මේ නව ක්‍රමය අඳුල දුන්නකොට අපි දැනගත්ත පිකැන්ටෝ එකට අවම බදු ප්‍රමාණය අයවීම නිසා අනිත් වාහනවල මිල ගණන් වැඩි වෙනවා. ඒ නිසා අපේ වාහනය තරඟකාරී තත්වයකට මිල ප්‍රමාණයකට ගේන්න පුළුවන් කියලා. ඒ නිසා අපි පිකැන්ටෝ එක නැවත ලංකාවට අඳුල දුන්නා. ඒ වගේම අපේ පැත්තෙන් කියායකින් බැලුවොත් ඉහළ මට්ටමේ තිබුච්ච වැඩි වාහන එන්ජින් ධාරිතාවය වැඩි 1600 2000 තිබිච්ච වාහන ඒවයි මිල ගණන් 350 400 දක්වා බදු ප්‍රතිශතයක් ඇටියට ගත්තොත් වැඩිවීම සිද්ධ වුණා. ඒ නිසා එහෙ තරඟකාරීත්වය ඉතාමත්ම අඩු වෙනවා විතර නෙමෙයි මම හිතන්නේ සාමාන්‍ය මිල ගාන ගත්තොත් ලෝකයේ ඒ වගේ වාහනයකට ගෙවන ගාණයි ලංකාවේ ගෙවන්න වෙන ගාණයි බැලුවොත් ඉතාම මේ අසාධාරණ ගානක් තමයි මිලක් අපිට ගෙවන හැඟීම තියෙනවා. ඉතින් මිනිස්සු කවුරුත් ගන්න නැහැ ඒ වාහන. ඔව් අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. අද අප සමග කතා බහේ සිටින්නේ Kia Motors ලංකා ලිමිටඩ් සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ මහේන් තම්බයියා මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ පිළිබඳව. අපිට
විරාමයට යන අවස්ථාවේ අපිට උත්තරයක් දෙන්න අපි අසමෙන් සිටි ප්‍රශ්නය තමයි අර සුපිරි ඉතාමත්ම සුඛෝපභෝගී වාහනවල මිල ඔය කියන ආකාරයට වැඩි වුණ නෑ නේද කියන කාරණය. ඇයි එහෙම වුනේ? මම ඒක තේරුම් කරන්න මේ පටන් ගන්න තේරුම් කරන්න හැදුවේ ජනතා මේ මං කිව්වේ ඒකයි වටිනාකම වැඩි වාහනවල ප්‍රතිශතය ගත්තොත් උදාහරණයක් හැටියට එන්ජින් ධාරිතාවය මත අය කිරීම ඒ වාහනවල CIF මිල සෑහෙන්න වැඩි. ඉතින් අවම බදු ප්‍රමාණයක් තියෙනවා ධාරිතාවය මත. ඉතින් මේ අති මේ ඒ සුපෝගෝපෝගී වාහනයක් ගත්තොත් ඒවයේ CIF මිල සෑහෙන අධික මිලකට තමයි ලංකාවට ආනයනය කරන්නේ. ඉතින් ඒ මිල ගත්තහම ඒ මිල අනුව මේ ධාරිතාවය මත පනවන බදු උදාහරණයක් හැටියට මට ඒක තේරුම් කරන්න ටිකක් මේ කියන්නේ මේ එකපාර්ත සංකීර්ණයි. මම සරල වශයෙන් කියන්න බලන්නම්. දැන් එන්ජින් 2000 එන්ජිමක් තියෙන වාහනයක CIF මිල ඩොලර් 20,000ක් හැටියට උදාහරණයක් හැටියට ඕ මිලියන 3ක් හැටියට ගත්තොත් අවම බදු ප්‍රමාණය අද ගෙවන්න වෙන්නේ මිලියන 11ක්. ඒ කියන්නේ මිලියන 3ක වාහනයට මිලියන 11ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 100ට 300ක විතර බදු ප්‍රමාණයක් 100ට 300 ප්‍රතිශතයක් හැටියට 100ට 300ක් විතර ආය වෙනවා. දැන් ඒ වගේම වැඩි CIF මිලක් ඇති එන්ජින් ධාරිතාව 2000ක් තියෙන වාහනයක් ගත්තොත් එහි CIF මිල ඩොලර් 35,000ක හෝ 40,000ක් කියමු උදාහරණයක් හැටියට. 40,000ක වාහනයක් ගත්තොත් එහි CIF මිල රුපියල් වලින් මිලියන සාමාන්‍යයෙන් අපි ගත්තොත් රුපිය මිලියන 6ක් විතර වෙනවා. මිලියන 6 ගත්තොත් ඒගොල්ලොත් ගෙවන්න වෙන්නේ ඒ වාහනයටත් ගෙවන්න වෙන බදු ප්‍රමාණය එක්කෝ 100ට 184ක් දැන් ප්‍රතිශතයක් හැටියට, එසේ නැත්තම් ධාරිතාවය මත දෙකෙන් කොයි එකද වැඩි ප්‍රමාණය හැටියට තමයි රේගු බදු ගෙවන්න වෙන්නේ. ඉතින් 100ට 184ක් ගත්තොත් මිලියන 5ක 6ක වාහනයක බදු ගෙවන්න වෙන්නේ මිලියන 9ක් විතර. කලිනුත් ගෙවන්න වුණේ මිලියන 9ක් නැත්තම් මිලියන 10ක් විතර. අවම බදු වුණත් ඒගොල්ලන්ට ගෙවන්න වෙන්නේ මිලියන 11ක්. ඉතින් කලින් මිලියන 3ක වාහනයක් ගත්තොත් බදු ප්‍රමාණය ගෙවන්න වුණේ මිලියන 5ක් විතර නැත්නම් 6ක්. ඒතකොට ඒක සම්පූර්ණ CIF වටිනාකමයි බදු ප්‍රමාණයයි ගත්තොත් මිලියන 8ක් විතර වුණා. සුපෝගෝපෝගී වාහනයක් ගත්තොත් එහි ධාරිතාවය මත ගත්තොත් මිලියන 6ක වාහනයකට ඒගොල්ලන්ට කලින් ගෙවන්න වෙන්නේ මිලියන 9ක් විතර. අද ගෙවන්න වෙන්නේ මිලියන 11යි අවම බදු ප්‍රමාණය. එතකොට වෙනස වුණේ මිලියන 2ක. අරක මිලියන 5ේ ඉඳලා 11ට ගියා. ඉතින් එතන සෑහෙන වෙනස්කමක් අසාධාරණයක් තිබෙනවා කියන කාරණාව මට කියන්න සිද්ධ වෙන්නේ. අසාධාරණයක් කියන්නේ මං හිතන්නේ බදු අය කිරීමේදී ඒ ධාරිතාවය මත ඇති අය කරන ගාන මං හිතන්නේ නැවත රජය මේ සලකා බැලිය යුතුයි කියන තමයි මගේ මතය. එතකොට දැන් මේ ආකාරයට දැන් වෙළඳ පොලක් ඇත්තම මේ පසුබෑමට ලක් වෙලා තිබෙන අවස්ථාවල යම් යම් කියන්නේ අලුත් අලුත් දේවල් ඉදිරිපත් කිරීම අලුත් අලුත් දේවල් කරන එක ටිකක් අඩු වෙලා ඇති. දැන් කියා සමාගම අපි දන්නවා කොරියානු ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක්. එතකොට ඒ සමාගමේ නියෝජිත ආයතනය ලෙස තමයි ඔබලාගේ සමාගම කටයුතු කරන්නේ ලංකාවේ. මේ වන විට ලෝකයේ මෝටර් රථ වෙළඳපොලේ ඇති වෙලා තිබෙන ওই අලුත් මාදිලි, ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස්, ඒ කියන්නේ විද්‍යුත් වාහන, ඒ වගේ හයිබ්‍රිඩ් වාහන වගේ දේවල් සඳහා කොහොමද කියා මෝටර් සමාගම යොමු වෙලා ඉන්නේ? ලෝකයේ මේ මම හිතන්නේ වාහන නිපදවීම හා මේ වෙළඳාම් කිරීම ගැන බැලුවොත් මම හිතන්නේ කියා මෝටර්ස් සමාගම හෝ අනිකුත් නිපදවන වාහන හදන සමාගම දිහා බැලුවොත් මම හිතන්නේ අනික් දියුණු රටවල් වල රජ මේ ඒ රටවල් වලින් සෑහෙන සහනාධාර ලැබෙනවා මේ පරිසර හානිය වැළැක්වීමට දියුණු කරන එන්ජින් වලට නැත්නම් ඉලෙක්ට්‍රික් වාහන වලට ඔය සෑම දෙයකටම ලැබෙනවා පරිසරහිතකාමී වාහන වලට. ඒ නිසා මම හිතන්නේ දියුණුව සෑහෙන කෙරීගෙන යනවා. නමුත් ඒ වාහන සෑහෙන මම හිතන්නේ දැන් ඒ මේ දියුණු රටවල් වල වෙළඳාම මම හිතන්නේ විකිනෙනවා. නමුත් තාම බැලුවොත් පරණ විදියට සාමාන්‍ය අපි කියන්නේ මේ සාමාන්‍ය
මේ ඩීසල් හෝ පෙට්‍රල් වාහනයක් මහිතන ඒ වාහනය වල ප්‍රමාණය තාම සෑහන ඉහලින් තියෙන්නේ. නමුත් මහිතන ඉදිරි කාලයේදී යන විදියට මහිතනය තාක්ෂණය දියුණුවීමත් එක්ක එම ඒ වගේ වාහන නිපදවීමට යන වියදම අඩුවීම හේතුවෙන් ඒවා අලෙවි කිරීමේ මිල ගණන් සෑහෙන්ඩ බහිනවා පහළ වෙනවා. ඒ නිසා මහිතනය ඉදිරියේදී වැඩි වැඩිය මිනිසු මහිතනය පරිභෝගිකයන් පරිසරයට හිතකාමි වාහන අඩුමිලට තව තවත් මිල අඩුවීම අනුව මංහිතන්නේ ඒ තව මිලට ධනීවි වෙළඳ පොලත් මහිතන එකට ඒ වාහනවලට දියුණුවීම දිගටම පැවතේ මහිතන ඉදිරි කාලයේදී. අපි දන්නවා කියා සමාගම් විසින් විද්‍යුත් මෝටර රථයක් නිෂ්පාදනය කළා. අපි ඒ පිළිබඳව විරාමයක් ලබාගෙන කතා කිරීමට සූදානම්. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. අද අප සමග කතා බහේ සිටින්නේ කියා මෝටර්ස් ලංකා ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන් තම්බයියා මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ පිළිබඳව. අපේ සාකච්ඡාවේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා කියා සමාගම විසින් සෝල් විද්‍යුත් මෝටර රථය නිෂ්පාදනය කරා. අපි දැක්ක ලංකාවටත් මේ හඳුන්වා දෙන්න උත්සාහ කළා එක අවස්ථාවක. හැබැයි ඒක ලංකාවට ආවේ නැහැ. ඇයි එහෙම වුනේ? ජාන්ත ඔව් අපි ලංකාවට වාහන දෙකක් ගෙනල්ලා මුලදිම මේ වාහනේ වෙළඳපොළට අඳුරනලා දෙන්න ඉස්සල්ලා මේ ටෙස්ට් කරලා බැලුවා වාහනේ කොහොමද කියලා. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා වාහන දෙකක් ලංකාවේ මම පුද්ගලිකව එක වාහනයක් පාවිච්චි කරනවා. මොකද කියා සමාගම වගකීම යුතු ආයතනයක් හැටියට ඒගොල්ලන්ට මේ දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා කොහොමද වාහනේ අපේ තියෙන මේ පරිසරය අනුව මොකද සෑහෙන්ඩ රස්නේ බැටරිස් ටික කොහොමද වැඩ කරන්නේ ප්‍රශ්න මතුවෙයිද කියලා. ඒ නිසා ඒ මේ දත්ත ටික ඒගොල්ලන්ට ඉස්සෙල්ලා ලබා දෙන්න සිද්ධ වුණා. මේ අවාසනාවකට බදු ඒකෙත් ඉලෙක්ට්‍රික් වාහනේත් බදු වැඩිවීම නිසා. මොකද ඉලෙක්ට්‍රික් වාහන සාමාන්‍ය පෙට්‍රල් වාහනයක් ගත්තොත් දැන් සෝල් එක ඔබතුමා කියපු මොඩල් එක කියා එක ඉලෙක්ට්‍රික් වාහනේ සෝල් එක පෙට්‍රල් වාහනේ ගත්තොත් දළ වශයෙන් ඩොලර් මහිතනේ 13,000 15,000 අතර ඒ මිල ප්‍රමාණය තමයි වාහනේ ගාන. දැන් ඉලෙක්ට්‍රික් වාහනේ ගත්තොත් ඒ වගේ දෙගුණයක් මිල වැඩි. ඒ නිසා ඒ අනුව අඩු කිරීම මේ කියන්නේ බදු මේ ප්‍රමාණය සෑහෙන්න අඩුයි අනිත් වාහනවලට අනුව බැලුවම. මොකද ප්‍රතිශතයක් අනුව තමයි. එහෙම නැත්නම් එන්ජිමේ මේ අසබලය අනුව මේ මෝටරේ ඉලෙක්ට්‍රික් මෝටරේ අසබලය අනුව තමයි මේ බදු වදින්නේ. සාමාන්‍යයෙන් 40% හරි 50% වගේ තමයි මම හිතන්නේ බදු ප්‍රමාණය වදින්නේ ප්‍රතිශතයක් අනුව. ඒක සාපේක්ෂව අයවැයමකින් මේ ඉලෙක්ට්‍රික් විද්‍යුත් මෝටර රථ සඳහා බදු වැඩි කර පසුකේ කාලේ. ඔව් වැඩි කරේ. ඒකත් අර මම කලින් කිව්වා වගේ වාහනවල මේ ක්‍රමය වෙනස් කරා වගේ ඉලෙක්ට්‍රික් මෝටරේ මේ අසබලය අනුව තමයි මේ චාර්ජ් මේ කියන්නේ බදු අය කිරීම වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රතිශතයක් අනුව වටිනාකම අනුව දෙකෙන් වැඩි එක අනුව තමයි මේ අය වෙන්නේ. ඉතින් මම හිතන්නේ හුඟක් වාහනවලට මේ කියන්නේ එන්ජින් මේ මෝටරේ ඇති අසබලය අනුව තමයි මේ බදු අය කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා සෑහෙන වැඩිවීමක් වුණා. ඒ නිසා ඉලෙක්ට්‍රික් වාහනේ තියෙන තාම ඒක පෙට්‍රල් වාහනයක් වගේ පහසු නෑ පාවිච්චි කරන්න. චාර්ජ් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. තමුගේ ගෙදර රෑට දාලා තිබ්බොත් උදේ වෙනකොට සම්පූර්ණයෙන් චාර්ජ් වෙලා තිනවා. නමුත් වාහනේ පාවිච්චි කරද්දී මම හිතන්නේ තාම සීමාවන් තියනවා කරන්න පුළුවන් කිලෝමීටර් ගාන. ඒ නිසා මේ වාහනේ තාමත් සුදුසු කාලය නොවේ කියලා ඔබලා හිතන්නේ? සුදුසු කාලය නොවේ කියලා මට පිළිගන්න එච්චරම නෑ. මම හිතන්නේ රටේ ඉලෙක්ට්‍රික් වාහන අතින් බැලුවොත් ඒවා පාවිච්චි කරන්න අවශ්‍ය මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක කියන්නේ චාර්ජින් ස්ටේෂන්ස් ටික මම හිතන්නේ සෑහෙන මේ ඒ මුලදී ඒ වාහනේ එන්න පටන් ගත්ත අවස්ථාවේ මිනිස්සු මම හිතන්නේ සෑහෙන මේ
කටිය ඒ ගැන උනන්දු වෙලා ඒවා මේ ඉන්ට්‍රඩියුස් කරන්න පටන් ගත්තා. නමුත් මේ බදු වැඩි වෙච්ච ගමන් මේක නැවතුවා. ඒ නිසා දැන් කොළඹින් පිට ගියොත් කොහේ හරි අවශ්‍යයි සෑහෙන තැන් ඒක තමුන් කෑම වේලාව කන ගමන් ගිහිල්ලා රෙස්ටෝරන්ට් එකකට ගියොත් හරි මේ වාහනේ කොහේ හරි තිබ්බොත් චාර්ජ් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ මේ අවශ්‍ය කරන මේ මේ ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චි කරන්න අවශ්‍ය මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මං හිතන්නේ තාම අපිට මං හිතන්නේ නැහැ මේ තියෙන තත්ත්වය යටතේ සීග්‍රයෙන් දියුණු වෙයි කියලා. ඒතර ඔබලා යෝජනා කරන්නේ නැද්ද රජයට සමහර සාකච්ඡා කරන අවස්ථාවවලදී මේ විද්‍යුත් වාහන ප්‍රචලිත කරන්න යම් යම් සීමාවන් ලිහිල් කළ දෙන්න කියලා? අපි මේ 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 අපේ සංගමය මගින් මං හිතන්නේ අනිත් සංගම මගින් මේක කියලා තිනවා මේ රජයට විශේෂයෙන්ම මේ මං හිතන්නේ මේ ෆයිනෑන්ස් මිනිස්ට්‍රියකට අපි කතා කරලා තියෙනවා මේ ගැන. ඒගොල්ලෝ මං හිතන්නේ ඒක මේ මේ පිළිගන්නවා. නමුත් අර මම මේ සාකච්ඡාවේ මුලදීම කිව්වා වගේ මං හිතන්නේ රජයට තිබෙන අර විදේශ විනිමය ප්‍රශ්න අනිත් ප්‍රශ්න දැන් මං හිතන්නේ ඊට වැඩිය උග්‍රයි. ඉතින් ඒවා ප්‍රශ්න. ඉතින් ඒවට මං හිතන්නේ ඉස්සෙල්ලා විසඳුමක් අවශ්‍යයි. ඒ නිසා මං හිතන්නේ ඒවයින් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි මේ සහනයක් සහ මේ ඉලෙක්ට්‍රික් වාහන සහ අනිකුත් වාහනවලට මේ ලැබෙයි කියලා. අවසාන වශයෙන් අපි දන්නවා කොළඹ නගරයේ දැඩි රථවාහන තදබදයක් තිබෙනවා. හැමතැනම පැය ගණන් අපිට ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. වාහන වැඩිපුර එන්න එන්න රථවාහන තදබදය තව තව වැඩි වෙයි කියලා ඔබ විශ්වාස කරනවද? මේකට විසඳුම මොකද්ද? දැන් ඔබලා වාහන අලෙවි කරනවා. හැබැයි දැන් මේ වාහන තදබදය කියන එක රට ප්‍රශ්නයක්නේ. ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? හොඳ ප්‍රශ්නයක් ජයන්ත. මම හිතන්නේ අපි ලෝකයේ විතරක් නෙමෙයි අපේ ලංකාවට සමීප අනිත් රටවල් වල බැලුවොත් ඒ රටවල් වලට එන වාහන ප්‍රමාණය බැලුවොත් ලංකාවට එන වාහන ප්‍රමාණය ඇත්ත වශයෙන්ම හුඟක්ම අඩුයි. අපි හිතුවට වෙච්ච සෑහෙන වාහන ගාණක් එනවයි කියලා සෑහෙන අඩුයි වාහන වර්ෂයකට විකිණෙන වාහන ගාණ. හේතු දෙකක් තියෙනවා. මං හිතන්නේ නගරවල විතරක් නෙමෙයි මම හිතන්නේ නගරට කිට්ටුවෙන් තියෙන අනිත් මාර්ගවලත් එක දෙයක් තමයි මම හිතන්නේ මාර්ග පද්ධතිය සීග්‍රයෙන් දියුණු වෙලා නැහැ අවශ්‍ය විදියට. මම හිතන්නේ ඒකට පිළියම් කෙරෙනවා. නමුත් ඒවා දවසින් දෙකෙන් කරන්න බැරි දේවල්. අවුරුදු ගාණක් යයි මං හිතන්නේ ඔය ගුවන් පාලම් සකස් කිරීම ඊට පස්සේ මේ මේ හයිවේස් ටික හදන්න මං හිතන්නේ සෑහෙන වර්ෂ ගාණක් යයි. ඉතින් ඒ නිසා ඒක එක පැත්තකින් ඒ සිදුවීම වෙන්න ඕනේ මං හිතන්නේ. දෙවැනි එක තමයි මං හිතන්නේ වාහන පැදවීමේ සහ වාහන නැවැත්වීමේ මේ නීතිගත දේවල් මං හිතන්නේ සෑහඳ ක්‍රියාත්මක මම පොලිසිය හුඟක් දරනවා මං හිතන්නේ අපි දැකලා තියෙනවා මේ මේ වාහන පාලනය හසුරවන්න පාලනය කිරීමට. නමුත් ලොකුම ප්‍රශ්න මං හිතන්නේ මගේ පුද්ගලික මතය නම් මම හිතන්නේ වාහන හැමතැනම පාක් කරලා තියෙන පාර තියෙන්නේ වාහන යන්න වාහන පාක් කිරීමට නෙමෙයි. ඉතින් මං හිතන්නේ වැඩි අපිට පේන්නේ පාක් කරලා තියෙන වාහන පාර. වාහන ඉතින් තදබදයේ ඇති වෙනවා තමයි. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපිට බොහෝ දේ කතා කරන්න තිබුණත් වෙලාව හරස් වෙනවා. අපි යළිත් දවසක අපි ඔබ කැඳවා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අද සාකච්ඡා කළේ Kia Motors Lanka Limited සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහින් තම්බයියා මහතා සමග අද බිස් 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකෙන් හමුවෙමු.